අද පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයේදී අපිට සහයෝගය දුන්නු අපේ සංවිධායකරු සියලු දෙනාම කැඳවලා තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ සමාලෝචනයකට. ඒ වගේම ඒ සඳහා වෙහෙස මහන්සිවරු සියලු සංවිධායකරුන්ට ස්තුති කරන්න. විශේෂයෙන් අපි අඩුපාඩුකම් හදාගෙන ඊළඟ මැතිවරණයට අපි මුහුණ දෙන්න තිබෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් ඉක්මනින් එයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒකට පෙර සූදානමක් හැටියට තමයි අද සියලු සංවිධායකරුන් කැඳවලා තිබෙන්නේ. අපි ඊයේ දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කැඳවුවා. ඔවුන්ගේ අදහස් උදහස් ලබා ගත්තා. ඉතින් සන්ධානයක් හැටියට අපි ඊළඟට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ බොහෝ මැතිවරණ මේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන අය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා එකතු වෙලා ඉල්ලුවනා දිනන්න තිබ්බා කියලා. ඒක මැතිවරණ ප්‍රතිඵල දිහා බලපුවම එහෙම කියන්න පුළුවන්. මොකද ඇත්තටම සමග ජන සන්ධානයට ලැබිය යුතු ඡන්ද ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා නැත්නම් ස්වාධීන විල්ලපු ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොඩට වැටලා තිබෙනවායි කියලා බොහෝ තර්ක විතර්ක තිබෙනවා. කොහොම වුණත් එතුමා ලබාගත් මිලියන 2.2 කියන්නේ ලක්ෂ 22 ඡන්ද ප්‍රමාණයත්, ඒ වගේම සමග ජන බලවේගයේ සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයත් එකතු වුණොත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වඩා වැඩි. ඒ වගේම පාවිච්චි නොවිච්ච ඡන්ද ප්‍රමාණය ඊටත් වඩා විශාලයි. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3/1 තමයි ජනාධිපති අනුර දිසානායක මහතා ලබාගෙන තිබෙන්නේ. ඉතින් කාට හරි එහෙම තර්ක කරන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා අපි ඒ අඩුපාඩුවත් හදාගෙන යලි සියලු දෙනා දිනාගෙන නැගිටින්න උවමනයි කියලා. ඒ කියන්නේ අඩුපාඩුව හදාගන්නවා කියලා කියන්නේ මේ පක්ෂ දෙක එකතු කරනවා කියන එක. පක්ෂ දෙක කියන්නේ නාම මම දන්නේ නැහැ එහෙම යෝජනාවක් තියෙනවද කියලා. එහෙම යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කරලත් නැහැ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් නම් දුටුවා ප්‍රකාශ කරලා තිබෙනවා උන් සන්ධානයක් ගොඩනගනවයි කියලා. ඒ සන්ධානයට අපිත් එකතු කරගන්නවා වගේ අදහසක් තමයි මාධ්‍යම ප්‍රකාශ කරලා තිබුණා. අපි ඒකට කැමති නැහැ. විශේෂයෙන්ම අපි එකතු වෙ යුතුයි බිම් මට්ටමේ පාක්ෂිකයන් නැවත ඉඳා ගන්න. අපිත් එක්ක නැති අය යලි එකතු කරගන්න. ඒ වගේම අපිට එකතු කරගත්ත හැකි කණ්ඩායම එකතු කරන අපේ සමග ජන සන්ධානයේ හැටියට අපි ඉදිරියට යන්න ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැතුව අපි කොහොමත් ගිහිල්ලා වලිගයක් වෙන්නේ නැහැ. ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තවදුරටත් ඔබතුමන් ගැන සඳහන් කරනවා. ඕක ඉතින් සම්ප්‍රදායික කතාවක්නේ. කවුද හැමදාම දිනපු මිනිහා? අයින අනුර කුමාර දිසානායක කළ අවුරුදු 60ක් පරාදයිනේ. එහෙමනම් එහෙම කතා කරනවා නම් ඔකේ නමක් දෙකක් මට කවුරු හරි කියන්නේ. ඉතින් අපි හැමෝම වෙහෙස මහන්සිලා වැඩ කරනවා. දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. සදාකාලික දිනන මිනිහෙකුත් නැහැ. සදාකාලික පරදින මිනිහෙකුත් නැහැ. ඔය ප්‍රශ්නේ මගෙන් අහලා ඇති 100,000 ගුණක් ඔබමත්. ඉතින් ඒ නිසා මම කියන්න කැමති ඕක කුහකයන්ගේ සහ මොලේ අසනීපතිනු කණ්ඩායමගේ ප්‍රශ්නයක්. ඕක ඔය අහනෙවුන් අංගොඩ යවන්න ඕනේ. මොකද උන් නෙවෙයි ඇවිල්ලා මේ දේශපාලනේ කරන්නේ. නෑ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටක මට ආරාධනා කරලත් නැහැ. මම ආරාධනාව බාරගන්නෙත් නැහැ. නෑ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔය මාධ්‍යෙන් කරන කතාව අපිට පිළිගන්න බැහැනේ. ඉතින් කොහොම වුණත් එහෙම කතාවක් ගැන මම නම් දැනවත් නැහැ. දැන් අපි ජයග්‍රහණය වෙනුවෙන් ගියා. ජයග්‍රහණය අපිට ලැබුණේ නැහැ. ජනතාව ජයග්‍රහණය වෙන පත්තකට දීලා තියෙනවා. ඉතින් අපි ඉදිරි දේශපාලන පක්ෂයක්නේ. පක්ෂයේ ජය පරාජය බාරගත යුතුයි. අපි අනිවාර්යයෙන්ම දැන් ඒගොල්ලෝ යම් යම් ප්‍රවෘත්ති දීලා තියෙනවා ජනතාවට. ඒ ප්‍රවෘත්ති ඉටු කළ යුතුයි ඔවුන්. ඉතින් ඉදිරියේදී අද මං අද නැත්තම් හෙට මේක විසිරවන තත්ත්වයක් තියෙනවා. විසිරෙව්වට පස්සේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරන්න. මොකද මේ මැතිවරණ ප්‍රතිඵල අනුව කාටවත් බහුතරයක් ඇවිල්ලා නැහැ. ඒ බහුතරයක් තත්ත්වයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණයේදී ජනතාවට මේක පැහැදිලි කරලා දීලා සමගි ජන සන්ධානයේ ජයග්‍රහණය කරන්න මෙහෙවන්න. දැන් බොහෝ අය කියනවා මේ සිරිකොතට නැවත වෙන්න තමයි මේ දැන් සෝදානම් වෙන්නේ කියලා. නෑ එහෙම එහෙම එක එක්කෙනා කිව්වට එහෙම අපි එහෙම සිරිකොතට එකතු වෙන්න අවස්ථාවක් නැහැනේ. අපිනේ ප්‍රධාන පක්ෂය. අපිත් එක්ක එකතු වෙනවා මිසක් අපි මොකටද සිරිකොතට එකතු වෙන්නේ? පක්ෂය අපි ප්‍රධාන පක්ෂයේ විදිහට අපි ඡන්ද 45,00,000ක් අරන් තියෙනවා. ඒ පක්ෂය අරන් තියෙන 23යි. එතකොට අපිට අපි ළඟට එනවා මිසක් අපි අඩු පක්ෂයක් ළඟට යන්න ඕන නැහැ නේ. අපි සිරිකොත ළඟට යන්න ඕනේ නැහැ. සිරිකොත අපි ළඟට එන්න ඕනේ.